මෙරට රූපවාහිනී වගේම චිත්‍රපට ශාස්ත්‍රයේ වසර 25කට වැඩි කාලයක් පළපුරුද්දක් තියෙන නළුවෙකු වගේම අධ්‍යක්ෂකවරයෙක් වන චන්න පෙරේරා මහතාගේ සිව්වන චිත්‍රපටිය වන යුගත්‍රා චිත්‍රපටියේ මංගල දර්ශනය 2023 අප්‍රේල් 20 වෙනිදා වැල්ලවත්ත සැවොයි සිනමා ශාලාවේදී පැවැත්වුණා. ඒ ප්‍රවීණ මෙන්ම නවක ජනප්‍රිය කලාතරු රැසකගේ සහභාගීත්වයෙන් යුගත්‍රා චිත්‍රපටය අයිති වෙන්නේ මනෝවිද්‍යාත්මක ත්‍රාසජනක එහෙම නැත්නම් සයිකලොජිකල් ත්‍රිලර් කියන චිත්‍රපට ශානරයටයි. මෙය තරුණියන් දෙදෙනෙකු සහ තරුණයෙක් අතර තුන්කොන් ප්‍රේමයක් නිරූපණය කරන චිත්‍රපටයක් වෙන වගේම ආදරය, වෛරය, පුනරුත්පත්ති යන මානව හැඟීම් ඉස්මතු කරමින් ප්‍රේක්ෂකයන්ට කුතුහලය දනවන අයුරින් ඒ ඉදිරිපත් කිරීමට අධ්‍යක්ෂකවරයා ඇතුළු සමස්ත පිරිස කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලාංකීය චිත්‍රපට කර්මාන්තයේ ජනප්‍රිය වගේම ප්‍රවීණ ඒ වගේම සම්මානලාභී තරුවල දක්ෂතාවලින් ආලෝකමත් වන මේ යුගත්‍රා චිත්‍රපටියට සනත් ගුණතිලක, නදීකා ගුණසේකර, චන්න පෙරේරා සහ ලක්ෂ්මන් මෙන්ඩිස් සමකෙන් නවක ශිල්පීන් වන මාෂි සිරිවර්ධන සහ අසංකේත සිල්වා ඇතුළු පිරිස දායක වී තිබෙනවා. ශ්‍රී ලංකාවේ අතිශය සුන්දර ස්ථාන රැසක යුගත්‍රා චිත්‍රපටය රූගත කර තිබෙනවා. පවුලේ සැමට රස විඳීමට සුදුසු යුගත්‍රා චිත්‍රපටියේ රචකයා, ප්‍රධාන රංගන ශිල්පියා මෙන්ම අධ්‍යක්ෂකවරයා විදිහට කටයුතු කරන්නේ චන්න පෙරේරා මහතා. ඉසුරු වීරසිංහ, ජනක එදිරිසූරිය, ශ්‍රියානි සේනානායක, වසන්ත පෙරේරා, ජයන්ත ධර්මදාස යන අයගේ සම නිෂ්පාදනයක් වන මේ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරලා තියෙන්නේ බුද්ධික මංගල මහතා. මේ අපි අද නරඹන්න සැරසෙන්නේ සිංහල සිනමා වංශ කතාවේ 1372 වෙනි චිත්‍රපටය. මම ආරාධනය කරනවා ප්‍රථමයෙන්ම ඔබ අමතන්නට අපි මේ වෘත්තියේ නිරතවන්නන් සහ සහෘදයෙන් මාධ්‍යකරුවන් සහ සිනමාවට සැබවින්ම හදවතින්ම ආදරය කරන සැලකියුතු පිරිසක් ඉන්න නිසා අපි අත්පුලසනාදගේ අපේ වෘත්තිය සිනමාවේදීයටම ආරාධනය කරනවා ඔබ අමතන්නට, ඔබ පිළිගන්නට. ඇයි මේ චිත්‍රපටය කරේ, මෙතනින් එහාට මොකද කරන්නේ? ඒ ආදි වශයෙන් ඔහු කියාවි මේ අපේ ආදරණීය රංගවේදී චන්න පෙරේරා. ඔව් හරි, දැන් ඉතින් මෙයා කතාවක් නෙමෙයි කියන්න යන්නේ. ඒ කතාවට මොකක් හරි ෆුල් ටොස්ට් එකක් දාලා දෙන්න ඕනේ. ඒ කියන්නේ හතරේ සීමාවෙන් එහා පැත්තට ගහගන්න එක ඔබ සතුයි. ඒකට ෆුල් ටොස් එකක් කරගෙන විකට් එකට ගියොත් කරන්න දෙයක් නැහැ. බෝල්ඩ් වුණොත් ඉතින් දැන් මේක මේක පැමිණිසිට පිළිසිට විශේෂයෙන්ම ප්‍රථමයෙන්ම අපගේ ප්‍රශස්තිය ආචාර්ය පිරිනැමියතුමයි ඔබ ඔබ ඔබගේ හඬින් එක කරනවා නම් අපි පඩාතුත් කැවිලා පුළු හදවතින්ම. ඔව් කැලුම් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ මම ආදරය කරන මට ආදරය කරන පිරිසක්. හැමදාම ඔවුන්ගේ ආදරේ මට හම්බුණා. සිනමාවට දැන් කලා ක්ෂේත්‍රයල සෑහෙන කාලයක් වෙනවා. ඒ කාලය තුළ මට ඔක්කොගේ මේ ආදරේ නොහඩු හම්බුණා. ඒ එවැනි වූ ආදරණීයයන් පිරිසක් මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා මං වෙනුවෙන් චිත්‍රපටයේ සහසවිඳින්න. ඔවුන් ආදරෙන් පිළිගන්නවා. මම හැමදිස්සම උඩුගම්බලා පීනන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් මම චිත්‍රපටි පහක් මේ වෙනකොට නිර්මාණය කරලා දෙනවා. පහ පස් විදියක් අංජලිය ගලෝයි පටන් අරගෙන මේ දක්වාපු ගමන. එතකොට මම මේ යුගත්‍රා චිත්‍රපටිය මගේ අතින් නිමවෙන්නේ මනෝමය ත්‍රාසකයක් විදිහට, නැත්නම් සයිකලොජිකල් ත්‍රිලර් එකක් විදිහට. මේක තුල හැම දෙයක්ම, මම හිතන්නේ චිත්‍රපටියක අඩංගු විය යුතු හැම දෙයක්ම මේක තුල තියෙනවා. ඒ වගේම තැම්පල කතා තේමම ඔබලා සාක්ෂිදරයි. කතා තේමාවේ නැවුම් බව වෙනසක් ඇති කරන්න මම උත්සාහ කරා. මේක උඩුපෙළේ හුදු ආත්ම දෙකක් ඔස්සේ දිවෙන තුන් ඈඳුතු ආදර කතාවක් වුණාට යටිපෙළ මේක තියෙන බෞද්ධ දර්ශනය. මේ ලෝකය හීනයක්, මායාවක්, මෙහෙම එළියේ ලෝකයක් නැහැ කියන එහෙමයි.
ඉතින් මං ඒ සිහිනව සිහිනයයි යථාර්ථයයි අතර දෝලණය වෙන චරිත කීපයක් වෙන විදිහකින් කතාවක් වෙන විදිහකින් ඉදිරිපත් කරන්න උත්සාහ කරා. ඉතින් උඩුපෙළ රසවිඳින ඇයට හුදෙක් ආදර කතාවක් විදිහට රසවිඳින්න පුළුවන්. ඊට එහා ගිය රසිකත්වයක් තියෙන රසඥතාවයක් තියෙන කෙනෙකුට ඒකේ ඒ විදිහට රසවිඳින්න පුළුවන්. සංසාරගත සෙනෙහසක ආත්මීය යාත්‍රාව හේවත් යුගෝත්‍රා චිත්‍රපටයේ මංගල දර්ශනයේ අවසානයේදී සහභාගී වූ ආරාධිත ශිල්පීන් කලම්බ ටෙලිවිෂන් අබ සමග මෙලෙස අදහස් හුවමාරු කරගත්තා. ඉතින් මමගේ ජීවිතේ තවත් ලස්සන දවසක් කියලා වෙරෙන්නේ. ඉතින් මේ චිත්‍රපටිය දෙන්නකන් මමත් කාලයක් ඉස්සරහට බලාගෙන හිටියා. ලස්සන අදලකතාවක් ආසිය ආදරේ ෆයිල් එකේ සිල්වේ. හරිම ලස්සන චිත්‍රපටියක් යුගාන්තරා කියන්නේ ඇත්තටම චන්න අධ්‍යක්ෂණය කරපු එකක්. මට හරිම සතුටුයි චන්න ගැන කතා කරනකොට. චන්න මට මුලින්ම හම්බෙන්නේ දියසුලේ. මම හිතන්නේ චන්නගෙත් පළවෙනි රංගනයද කියලා මට හිතෙනවා දියසුලේ. එතනින් පටන් ගත්ත ඒ රංගනය චන්න අධ්‍යක්ෂකවරයෙක් කරා අද හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා. ඉතින් යුගාන්තරා ඇත්තටම තම ලස්සන චිත්‍රපටියක්. මේ චිත්‍රපටයේ කතාවස්තුව අපි හැමෝගෙම මනසේ හැදෙන දේවලුත් එක්ක තමයි මේ චිත්‍රපටිය හැදිලා තියෙන්නේ. හීනේ කියන්නේ කොයිතරම් වටිනවද කියන එක චිත්‍රපටිය බලනකොට මට නිකක් හිතෙනවා. මාත් ඔය වගේ ඇත්තටම හීන දැකලා තියෙනවා. ඒ හීන හරි සැබෑ වෙලා තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටියේ තුලදී මම ගොඩක් මේ ෆිල්ම් එක මම වින්දා. ඉතින් මෙහි රංගපාන සියලුම නළු නිළියන්ගේ රංගනය නම් වශයෙන් එකක් හරි අමත ගුණදී හොඳ නැති නිසා සියලුම අයගේ රංගනයන් තාම ඉහළ තත්ත්වයක තියෙන්නේ. විශේෂයෙන් කියන දෙයක් තියෙනවා මේකේ මේ චරිතයේ අම්මගේ චරිත රංගපාන අධික ගුණසේකර මහත්මිය අය ප්‍රවීණ රංගන ශිල්පිනියක්. ඒ වගේම සනත් ගුණතිලක මහත්මිය ප්‍රවීණ රංගන ශිල්පී. නදීකක්කිගේ රංගනය ගැන නම් කියන්න මොන දෙයක් තියෙන අති විශිෂ්ටයි. විශේෂයෙන්ම ඇයගේ තියෙන ප්‍රවීණ භාවය මේ චිත්‍රපටයේ දෙය පෙන්වලා තිනවා. මොකද සිනමා පටයේ තුල තනියම කැරක්ටර් එක බර දරාගෙන ඉදිරියට ගිනිනවා කියන එක ලේසි පාසු දෙයක් නෙමෙයි. අය ඒක හොඳින්ම කරලා තිනවා. ඉතින් චන්න සාර්ථකයි. ඔබේ ගමන දුරයි තව තියෙනවා. ඉතින් හැමෝටම මගේ ආදරණීය රසික රසිකාවෙනේ ලංකාවේ සිටින සියලුම අයට මේ සිනමා හදන නිෂ්පාදකවරුන්ට ඇවිල්ලා උදව් කරන්න ඉතින් හැමෝටම ආරාධනා කරනවා. युगात्र मगे पश्चिनी चित्रपट अध्यक्ष ने मग हेमदीसम अध्यक्ष उड़गम बला पीन आसाई मंग विश्वास करना मगे हेम चित्रपट विना चित्रपट मंग मंग मम आसाई प्रेक्षक अलुत्ता अद्यकीं लाइन हेम निर्माण मैं विश्वास करना युगात्र अभी के मुको स्तर देखा हल देखा कुछ दिवेन कथा वा मेके उड़ीं के රස විඳින්න පුළුවන් ආත්ම දෙකක් ඔස්සේ දෙවෙන හුදු ආදර කතාවක් හැටියට. හැබැයි යටිපෙළ තියෙන්නේ බෞද්ධ දර්ශනය. ඉතින් මේ ලෝකයේ සීනයක් මායාවක් කියන එක. ඉතින් ඔය දෙවිදියටම රස විඳින්න පුළුවන් ප්‍රේක්ෂකෝ ඉල්ලන ආකාරයේ හැම දෙයක්ම තියෙන චිත්‍රපටයක් හැටියට මම විශ්වාස කරනවා යුගාත්‍රා කියන්නේ. මොකද ඒකේ තියෙනවා ත්‍රාසය, කුතුහලය, ආදරය, සෙනෙහස, එතකොට ගීත ජවනිකා තියෙනවා. මම හිතනවා ප්‍රේක්ෂකෝ චිත්‍රපටයකින් අපේක්ෂා කරන හැම දෙයක්ම යුගාත්‍රා තුළ තියෙනවා කියලා. ඉතින් මම හිතන එක බලපු අය බලන අය සාක්ෂිදරයි. මම ආදරෙන් ආරාධනා කරන මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ප්‍රේක්ෂිකාවන්ට මේ යුගාත්‍ර චිත්‍රපටයේ ආදරෙන් බලන්න මේක ලංකාව පුරා හැම සිනමාහලකම දැන් ප්‍රදර්ශනය වෙනවා. හැම තරාතිරම කෙනෙක්ටම පවුල හැමෝටම රසවිඳින්න පුළුවන් චිත්‍රපටයක් යුගාත්‍ර කියන්නේ. මම ආරාධනා කරනවා හැමෝටම ඇවිල්ලා මේක ආදරෙන් බලන්න. ශ්‍රී ලාංකික සිනමාව යලි හිස ඔසවමින් පවතින මෙවන් යුගයක ජනප්‍රිය ගණයේ තව චිත්‍රපට ඉදිරිපත් කිරීමට මෙවන් නිර්මාණකරුවන්ට අවශ්‍ය ශක්තිය ලැබේවා යන්න කලඹ ටෙලිවිෂන් අපගේ පැතුමයි. තවත් මෙවැනිම නවතම දේ නරඹන්න කලඹ ටෙලිවිෂන් YouTube නාලිකාව අදම subscribe කරන්න අමතක කරන්න එපා.